विशन क्या विश्वासनीय देखना साधारण मिलाई विश्वासवंत सेवा वाई पी मोगन एनलिस सेड पॉलिटिकल स्टेबिलिटी शुड पेव द वे एक अन्य देशपालन स्थावर भावे तीन नोने मैं अविला ए जेपी मोगन ඊට අමතරව තියෙනවා G7 backs debt relief efforts for Sri Lanka Reuters මොකක්ද ඒක කියන්නේ IMF එකත් එක්ක ගිහිල්ලා ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගන්න IMF එකේ ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ අපි මේව ගැන කතා කරමු ඊට අමතරව තව නිවුස් එකක් ඇවිල්ලා තියෙනවා ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයාටයි පොදු ජන පෙරමුණටයි මම සුබපතන්න ඕනේ ශ්‍රී ලංකාව තමයි මේ සියවසේ ආසියාවේ පළවෙනි රට debt default එකක් කරපු සුබපතනවා මම ඔය සියලු දෙනාටම well done ලංකාවට ලංකාව මේ ලංකාව ඇවිල්ලා මේ මොකද්ද කිව්වේ වොන්ඩර් ඔෆ් ඒෂියා ආසියාවේ ආශ්චර්ය කරාට බොහොම ස්තුතියි මේ සියවසේ පළවෙනි රට ආසියාවේ ඩෙඩ් ඩිෆෝල්ට් කරපු ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කාලේ ඔබතුමාට ඒකත් ගන්න පුළුවන් ඉතින් මේ ආර්ථික ක්‍රයිසිස් එක විසඳන්න මේ පොලිටිකල් ක්‍රයිසිස් එක විසඳන්න ඕනේ මේ පොලිටිකල් ක්‍රයිසිස් එක විසඳනවා නම් පොලිටිකල් ස්ටැබිලිටි ඕනේ පොලිටිකල් ස්ටැබිලිටි කියලා කියන්නේ කැබිනට් එකක් පත් කරනකවත් අගමැති කෙනෙක් පත් කරනකවත් නැත්නම් ඇමති මණ්ඩලයක් ඉන්නකවත් නෙවෙයි පාර්ලිමේන්තුව 113 තියෙනකත් නෙවෙයි රටේ ජනතාව විශ්වාස කරන ආණ්ඩුවක් තියෙන්න ඕනේ රටේ ජනතාව විශ්වාසයක් තියෙන ආණ්ඩුවක් නැත්නම් මේක විසඳන්න බෑ අපි මේ කඩා අපි ද්‍රවිඩ ජාතික සම්දානේ අපි හැම අවස්ථාවකදී මේක අපි කඩා කප්පල් ගන්න කිසිම දෙයක් කරන්නේ නැහැ හැබැයි අපි හොඳ දේවල් වලට අපි සහයෝගය දෙනවා කියලාත් අපි කියලා දෙනවා ඒ කියන්නේ හොඳ වැඩ පිළිවෙලකට අපි සහයෝගය දෙනවා කියලාත් කියලා දෙනවා හැබැයි රටේ ස්ථාවරභාවයක් නැත්තම් රටේ ස්ථාවරභාවයක් නැත්තම් කොහොමද ඊට පස්සේ IMF එක ලංකාවත් එක්ක වැඩ කරන්නේ දැන් ඕගොල්ලන් රවට්ටන්න පුළුවන් මිනිස්සු මේ ලංකාවේ මිනිස්සු රවට්ටන්න පුළුවන් අගමැති කෙනෙක් ඉන්නවා දැන් කැබිනට් එකක් ඉන්නවා ඒක නිසා රටේ දේශපාලන ස්ථාවරභාවය ඇවිත් තියෙනවා කියලා හැබැයි IMF එකෙන් ඉල්ලන ස්ථාවරභාවය ඒක නෙවෙයි ඒක මැයි 9 වෙනිදාන් පස්සේ තවත් වෙනස් වෙලා තියෙන්නේ රටේ ස්ථාවරභාවය කියලා කියන්නේ රට පිළිගන්න ජනාධිපතිවරයෙක් රට පිළිගන්න අගමැතිවරයෙක් රට පිළිගන්න කැබිනට් එකක් සියලු පක්ෂ එකතු කරගත්ත ආණ්ඩුවක් වගේ දෙයක් වෙන්න ඕනේ අද ඒක නෙවෙයි වෙලා තියෙන අද සියලු පක්ෂ එකතු කරගත්ත කැබිනට් එකක් ගන්න වෙනස පක්ෂවල ඉන්න එක්කෙනා දෙන්න උස්සලා ගන්නවා ඒ පක්ෂවල ඉන්න එක්කෙනා දෙන්නත් උස්සලා ගන්නට ඒගොල්ලන්ටත් කියන්න ඕනේ මතක තියාගන්න අද රටේ ජනතාව ඕගොල්ලන්ගේ ගෙවල් ගිනි තිබ්බේ නැහැ හැබැයි අද රටේ ජනතාව ඕගොල්ලන්ට විරුද්ධව කතා කරේ නැහැ හැබැයි ඕගොල්ලන්ගුත් අද රටේ ජනතාවගේ අරගලේ පාවා දුන්නොත් ඉදිරි අනාගතයේදී මොනවා වෙයිද දන්නේ නැහැ අපි ඒ වගේම තව දෙයක් කියන්න උතුරු නැගෙනහිර ද්‍රවිඩ මන්ත්‍රීවරුන් එක්කෙනෙක්ටවත් කිසිම කරදරයක් ඒ උතුරු නැගෙන මිනිස්සු කරේ නැහැ මොකද අපිට මේ වයලන්ස් එපා අපිට මේ දැකලා දැකලා ගහනවා මොකද ඊයේ පෙරේද අපිට තරුණේ වගේක් හම්බෙලා කොහොමද බාන්නසල අපිට දා පොලිසියෙන් ගැහුවා මං කිව්ද අපේ ගමේ කොල්ලෝ නිතරම කුටි කනවා මොකද අපේ ගමේ කොල්ලෝට මේ පොලිසියෙන් ගහපු එකට උද්ඝෝෂණ කියන්නේ ඉන් සොලිඩරිටි විත් කොලම්බෝස් ඇටැක්ස් මඩ කලපිනකෙදි මඩ කලපිනවනදී අපි හැමදාම කුටි කන එක සර් උද්ඝෝෂණ කරන ගමන් මේ මොකද අලුත් දේ කියලා අපෙන් අහනවා ඒක නිසා we don't want to see any more violence අපි මේ ප්‍රචණ්ඩකාරී දේවල් අපි දකින්න ආස නැහැ උතුරු නැගෙන අපේ ගරු වියලෙන්ද්‍රන් මන්ත්‍රීතුමා ඉන්නවා වියලෙන්ද්‍ර මන්ත්‍රීතුමාගේ ගේ ඉස්සරහා 150ක් විතර තරුණ වෙලිට කිසි දෙයක් කරේ නැහැ ගියා ඒගොල්ලන් අනිත් පැත්තට හැරිලා තරුණ 150ක් විතර ඉතුමා වුණනම් කියයි එක කිසිම දෙයක් කරේ නැහැ පොදු ජනත පෙරමුණේ බෝඩ් වගේක් විතරක් තිබ්බා ඒ තරුණව කට්ටිය ඒ ගමේ මිනිස්සුරගේ ඒ ගෙදර මිනිස්සුර කියලා මේක තියන්න එපා තිබ්බොත් එimhe රැට වෙන කණ්ඩායමක් එළිය ඕගලන් ගෙදරටත් එක්ක ගහයි ඒ බෝඩ් ටික අයින් කරේ බෝඩ් ටික විතරක් අයින් කරලා තිබ්බා ඉතින් ඒ වගේ උතුරු නැගෙනහිර අපි කිසිම ප්‍රචණ්ඩ ක්‍රියාවකට අපි ඉඩ දුන්නේ නැහැ පස්සෙන් කියන්න ඕනේ මම මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පෞගිය කාලයේදී අගමැති වෙලා හිටපු හැම අවස්ථාවකම හොඳ විදියකට නම් නෙවෙයි ගෙදර ගිහිල්ලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහයි බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි ඉදිරිපු ආණ්ඩුවේ එතුමා ඉල්ලා අස්කර හරි එතුමා වයින් කරාම රටේ තිබ්බ තත්ත්වගෙන මට එතකොට අවුරුදු 14යි ඒත් මට මතකයි එතකොට මට අවුරුදු 10 ඒත් මට මතකයි ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක හිටපු කැබිනට් එකෙන් පස්සේ එතුමා එළියට යනකොට රටේ තිබ්බ තත්ත්වය අපිට මතකයි දැන් ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක ගෙදර යන එක ෂුවර් දවල් කවද්ද යන්නේ තාම මේගොල්ලන්ට තාම ඇවිල්ලා නැහැ ඒ උස්ම තාම ප්ලෑන් කරගෙන යන්නේ මෙයාට ෂොට් එක දෙන කාලේ ළඟදිම එනවා ඒ ෂොට් එක දුන්නම රටට මොනවා වෙයිද කියන එක තමයි අපේ ප්‍රශ්නේ ඒක නිසා මම රට ගැන හිතලා තීරණ තීරණ ගන්න කියන එක මම ඉල්ලා සිටිනවා මොකද ඒ වගේම තමයි මේ අරගල කරන මිනිසුරත් මම දැක්ක පහුගිය දවස් දෙක තුනකට කලින් මම ගියා දෙහිවල ගුවන් පාලම යටින් ත්‍රිවිල් තුනක් ගුවන් පාලම යට දාලා පාර බ්ලොක් කරලා තියෙනවා ඉතින් ඒ අරගල කරන අයටත් මම කියන්නේ ත්‍රිවිල් තුනක් දාලා ගුවන් පාලම යට බ්ලොක් කරන එකෙන් රටේ අනිත් ජනතාවටත් තමයි අපහසු මේ වලට වග කියන්න ඕන රනිල් වික්‍රමසිංහ මහත්තයා වගේ කට්ටියව බ්ලොක් කරන්න අපි මොනවද කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා වගේ කට්ටියව බ්ලොක් කරලා අපි මොනවද කියන්නේ ගෝඨා ගෝගම තියෙනවා මයිනා ගෝගම තිබ්බා මම රනිල් ගෝගමත් හිටණි දෙයි අනිවාර්යෙන් එන්න වෙයි මොකද ඔය ත්‍රිවිල් දාගෙන නිකන් වාහන දාගෙන ගෑස් පෝලිං වල පාර බ්ලොක් කරා මිනිස්සුර අපහසුතාව කරන්නේ නැතුව කොහොමත් පෙට්‍රල් නැහැ නේ සති තුනකට කොහොමත් තිබ්බත් නැහැ තිබ්බත් නැහැ පෑ හතරක් පෝලිමේ ගිහිල්ලා ඊළඟට ගහන්න යනකොට පෙට්‍රල් නැහැ කියලා කියනවා
ඊට අමතරව ඒ නිකන් ගිහිල්ලා ඕගොල්ලන් සති තුනක් ගෙදර ඉන්නේ ගිහිල්ලා ඉන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාට ජොලි සැට් එකක් දාගෙන එයා ගේ ඉස්සරහට පොඩි දවස් කීපයක් ඉන්න එයාට කියන්න අපිව පාවා දෙන්න එපා ඇතිනේ දැන් හිටියනේ පස් පාරක් හය පාරක් රෙකෝඩ් එකක් තිබ්බනේ අගමැති කියලා දැන් යන්න මේ රටේ ජනතාව පාවා දෙන්න නැතුව ලැජ්ජ නැති වැඩ ගන්න නැතුව යන්න මේ ඩීල් ඇති නෝ ඩීල් ගම කියලා එකක් තියෙනවා දැන් ඇති යන්න ගෙදර ඒක නිසා මම වැඩිදුර මේක ගැන මම කතා කරන්න කැමති නැහැ අවසන්